අයිබවන් සැමට කලින් හරිදේ හරියටම ගෙනෙන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ලොව පුරා කොරෝනා ආසාදිතින් 115 ඉක්මවයි. ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදනයෙන් මිය ගිය හත්වන පුද්ගලයාගේ අවසන් කටයුතු සිදු කෙරේ. කඩකරමින් දිස්ත්‍රික්ක හරහා යන අය දින 14ක නිරෝධායනයට. ජනාධිපති ලේකම්ගෙන් මැතිවරණ කොමිසමේ සභාපතිට පිළිතුරු ලිපියක්. ජනතාවට සහන ලබා දීමේ ක්‍රමවේදය ගැන සජිත්ගෙන් අදහස්. විදේශ ගුවන්තොටුපළවල සිර වූ ශ්‍රී ලාංකික 33 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීමට කැබිනට් අනුමැතිය. හිඟයකින් තොරව සහල් ලබා දීමට රජයෙන් නව වැඩපිළිවෙලක්. මද්‍රව්‍ය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටින වැරදිකරුවන්ට අපදීම ගැන නීතිපතිගේ මාර්ගෝපදේශනය වැඩ බලන පොලිස්පතිට. දේශීය පුවත් වෙතයි මුලින්ම අවධානය. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා සිදුවී ඇති මරණ සංඛ්‍යාව මේ වන විට 90,000 ඉක්මවා තිබෙනවා. මේ අතර මේ වන විට මෙරටින් ආසාදිතයින් 190 දෙනෙකු හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළා. මෙරට COVID-19 වෛරසය ආසාදනයේ වී ජීවිතක්ෂයට පත් වූ හත්වන පුද්ගලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද කොටිකාවත්ත මුල්ලේරියාව පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. ඒ ජාත්‍යන්තර නිරෝධායන නීතීන්ට අනුකූලවයි. නව කොරෝනා වෛරසය මෙරටදී ආසාදනය වී ජීවිතක්ෂිත පත්වුවන්ගේ සංඛ්‍යාව මෙවැනි විට 7 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලැබමින් සිටි 44 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ රාත්‍රියේ ජීවිතක්ෂිත පත්වීමත් සමගයි. ජර්මනී සංචාරක නිරතව සිට යළි දිවයිනට පැමිණි ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි මැණික් ව්‍යාපාරිකයෙකු මෙලෙස ජීවිතක්ෂිත පත්ව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා ප්‍රකාශ කළේ. කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ හත්වන පුද්ගලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පෙරවරුවේ කොටිකාවත්ත මුල්ලේරියාව පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. එම අවසන් කටයුතු සිදු කෙරුණේ ජාත්‍යන්තර නිරෝධායන රෙගුලාසිවලට අනුකූලවයි. මෙම අවස්ථාවට මියගිය පුද්ගලයාගේ ඥාතීන් කිහිප දෙනෙකුද සහභාගී වී සිටි බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. මෙතර රත්නපුර නගරයේ පුත්කලින් 67 දෙනෙකු දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට ආරක්ෂක අංශය කටයුතු කළා. ඊයේ සවස් යාමයේ වන විට මුද්දව ගම්මානයේ තවත් කොරෝනා රෝගීන් දෙදෙනෙක් තහවුරු වුණා. ඒ සමගම ඔවුන් නයිටිච් රෝහල කරා පිටත් කර යවා තිබෙනවා. මෙම ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් සහ ඔවුන් ඇසුරු කළ අය සොයා මෙහෙයුමක් ආරම්භ කර යුද හමුදාව සහ පොලිසියක්ව සෞඛ්‍ය සේවාවත් සමග ඔවුන් නිරෝධායනය සඳහා රැගෙන ගියා. රතුර නගරේ මේ වන විට අක්‍රිය කර තිබෙනවා. ඇඳිරි නීතියත් තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. මේ අතර කොරෝනා වෛරසය හේතුවෙන් උද්ගත වෙති තත්ත්වය හමුවේ ඉන්දියාවේ සිරවි සිටින ශ්‍රී ලංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් 700කට අධික පිරිසක් සිය මව් රටට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින බව මණිපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය හදාරන කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වශීර සල්කමුව මහතා සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියා. ඉතාමත් පයෙන් තමයි අපි ජීවත් වෙන්නේ. මොකද කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය මේ වෙනකොට ඉන්දියාවේ ඉතාමත් සීග්‍රයෙන් වැඩි වෙනවා. මේ සෞඛ්‍ය පහසුකම් පිළිබඳව අපි දැන් ලොකු අර්බුදයක ඉන්නවා. අපි පානීය ජලය ලබා ගත්ත පිටින් බාහිර ලබා ගත්ත සල්ලි වලට මුළු ඉන්දියාවම ලොක්ඩවුන් කරලා නිසා අපිට පානීය ජලය ලබා ගන්න විදියක් නැහැ. අපි හැමෝටම මේ වෙනකොට සෞඛ්‍ය ගැටලු ඇති වෙලා තිබෙනවා. පානීය ජලයත් එක්ක අපිට ආහාර පාන ලබා ගන්න එළියට යන්න විදියක් නැහැ. මේ වාසිකාගාර නැතිව බාහිරව ඉන්න සිසුන් මේ වෙනකොට විශාල පීඩාවකට ලක් වෙලා තිබෙනවා. ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය නිව් දිල්ලි වල තියෙන ගැන සොයලා බලනවා නැත්තේ නැහැ. ඔන්ලයින් ද්වාරයක් යොදත් කරලා තියෙනවා. අපිට ප්‍රශ්න ගැන අහනවා. ඇත්තටම වුන් අපිට ලොකු අසලිසිල්ලක් වෙනවා. නමුත් අපි සීළු දෙනාම ගැනම ඔවුන්ට හොයා බලන්නත් යම් දේවල් ගෙනල්ලා දෙන්නත් එහෙම හැකියාවක් නැහැ. ශ්‍රී ලංකාවේ
මේනකොට ඇතිල්ල තියෙන තත්ත්ව පිළිබඳවත් අපිට හොඳ අවබෝධයක් තියෙනවා. අපි ශ්‍රී ලාංකිකයෝ, අපි කැමති ගෙදර එන්න, අපි කැමති අපේ අම්මා තාත්තා දකින්න, අපේ පවුල සමාජිකයෝ දකින්න අපි කැමති. ඒක නිසා මේ සිද්ධ වෙයි පුළුවන් නම් අතිගරු ජනාධිපතිතුමනි, අතිගරු අගමැතිතුමනි සහ අනිත් සියලු පාර්ශ්වයන් රාජ්‍යලධාරීනි පුළුවන් නම් අපිව ගෙන්න ගන්න. මේ අතර ලොව විවිධ ගුවන්තොටුපළවල සිරවි සිටින ශ්‍රී ලාංකිකයින් 33 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. අමාත්‍ය මණ්ඩලයේ තීරණ දැනුම් දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව සඳහන් කළා. එලෙස විවිධ ගුවන්තොටුපළවල සිරවි සිටින ශ්‍රී ලාංකික රාජ්‍ය නිලධාරීන් සහ ශිෂ්‍යයින් කිහිප දෙනෙකු ඇතුළු විදේශ රටවල විවිධ ගුවන්තොටුපළවල සිරවි සිටින පුද්ගලයන් 33 දෙනෙකුට ශ්‍රී ලංකාව වෙත පැමිණීම අවසර ලබා දෙන බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. යටතේ දැනට ඔමානි මස්කට් ගුවන්තොටුපළෙහි රැඳී සිටින 5 දෙනෙක්, ඩුබායි ගුවන්තොටුපළේ සිටින 3 දෙනෙක්, සිංගප්පූරු ගුවන්තොටුපළෙහි රැඳී සිටින 7 දෙනෙක්, ඉතියෝපියාවේ අඩිස් අබාබා නුවර සිටින 1 මගියෙක්, ඒ වගේම තුර්කියේ ඇන්කාරා නුවර රැඳී සිටින 2 දෙනෙක්, ඒ වගේම මැලේෂියාවේ සිටින 1 කෙනෙක්, නවදිල්ලි නුවර සිටින 1 මගියෙක්, මාලදිවයිනේ 1 කෙනෙක්, එංගලන්තයේ ලන්ඩන් නුවර සිටින 2 දෙනෙක්, ඒ වගේම සීෂෙල්ස් රටෙහි සිටින 1 පුද්ගලයෙක්, පැපුවා නිව්ගිනි රටේ සිටින 3 දෙනෙක්, පෘතුගාලයේ ලිස්බන් නුවර සිටින 1 කෙනෙක් සහ ඊජිප්තුවේ කයිරෝ නුවර සිටින 5 දෙනෙක් වශයෙන් 33 දෙනෙකුට ලංකාවට පැමිණ සහ අවසර ලබා දීලා තිබෙනවා. ඒ පුද්ගලයන් ශ්‍රී ලංකාවට පැමිණි පසු ඔවුන් සියලු දෙනාම නිරෝධායනයට ලක් කරන්නටත් රජය කටයුතු කරන බව අපි ප්‍රකාශ කර සිටිනවා. රට තුල හිඟයකින් තොරව ජනතාවට සහල් ලබා දීම සඳහා ප්‍රධාන පෙළේ බීමෝල් විවෘතව තිබීමට රජය තීරණය කර තිබෙනවා. ඒ ජනාධිපතිවරයා, ග්‍රාමාධිපතිවරයා සහ ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී. රට තුළ පවතින හදිසි තත්ත්වය හමුවේ ජන ජීවිතයට ඇති වී තිබෙන ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා වූ ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරුන්ගේ හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්ුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අන්තිම ගොවියන්ට විතරක් මේ ගාන ගෙවනවා. හැබැයි අර පර්ණ මිලට තමයි ඔක්කොටම පර්ණ මිලට ගත්තේ. ඒවටත් මිල දීමකට මේක වැඩි. මේ ඇත්තටම ගොවියෝ උඹ දෙනෙක්ට දැන් මේ වෙලාවේ ගොයන් කැපෙන්නේ පොළොන්නරුවේ. දැන් අපි ඉදිරියේදී වීඅලි මණ්ඩලයට යම් වී ප්‍රමාණයක් අනිවාර්යෙන්ම ගන්න වැඩපිළිවෙලක් කරා නම් හොඳයි. ඒ කියන්නේ අනිවාර්ය කරන්න. ඔව් සර්. ඒ කියන්නේ වීඅලි මණ්ඩලයට යම් ප්‍රමාණයක් අනිවාර්ය කිරීමක් කරොත් රජයේ සතුව වීතෝගයක් තියේ. දැන් මේසනේ විශාල හාලිගයක් එනවා. හිතනින්දා සල්ලි වලටවත් ගන්න විදිහක් නැහැ. ඒකට හේතුව තමයි මගේ අත්දැකීම එක කියන්නේ මේ 10 වෙනිදා ඉතර සියලුම මෝල් වැහෙනවා. ඊට පස්සේ මේක පුරුද්දක් විදිහට 20 ඉතර තමයි ඇරෙන්නේ. එතකොට වෙළඳ පොලේ විශාල හිගයක් තියෙනවා. දැන් අපි 10 වෙනිදා වැහපුවාම ඊට පස්සේ මේ සල්ලි වලටවත් ගන්න විදිහක් නැහැ. එතකොට අපි දැන් 96ට තමයි විකුණන්නේ. මේ අපි ගිහින්ම දෙන්නේ 96ට. එතකොට වෙළඳ පොලේ විකුණන්නේ 98ට. රුපියල් 2ක් තමයි කිලෝ එකකින් තියෙන්නේ. ඒකත් ඒ ව්‍යාපාරිකට මදි. හැබැයි මේ මිල වැඩිවීමත් එක්ක අපිට දැන් මේක අපිටම 98ක් විතර වෙනවා තියෙනවා සර්. 10 වෙනිදා පස්සේ වැහුවා. ගෝවියාගේ ප්‍රශ්නේ අපිට තේරෙනවා සර්. දැන් සතොස 84ට දුන්නේ කොහොමද කියන එකයි අපේ ප්‍රශ්නේ. දැන් 84ට ඊය වෙනකන් දීලා දැන් 97 වෙලා තියෙනවා සතොසේ. ඉතින් දැන් එහෙම හිඟයක් එනවනම් අපිට මෝල් ටික ඇරවලා ඒව කොටවන්න වෙයි. දැන් අරට මෝල් වල වැඩ කරන්න මිනිස්සු නැහැ. දැන් මේ මෝල් වල වැඩ කරන්න මිනිස්සු එන්නේ නැහැ. ඒ නිසා මෝල් වහලා හාල් කිටෙන්නේ නැහැ. පොඩි මෝල් වලට වී නැහැ කියලා අද පොඩි මෝල් වල අය තමයි මේ වී ගත්තේ 55ට 60ට. ලොකු මෝල් ගත්තේ නැහැ. ලොකු මෝල් දන්නවා එයාලා පාලන මිලක් තියෙනවා. ඒඳ එයාලා අරගෙන අලාබිනින් නැහැ. එයාලා ගන්න හදන්නේ 50ට නෙමෙයි 40ට. ඉතින් නමුත් දැන් කොහොමද 45න් වැඩි තමයි ඔක්කොම දුන්නේ. එතකොට දැන් අපි වී ගැනීම නතර කරලා තියෙන්නේ නාඩු වී. දැන් කාලංගද මේ වී තියෙන්නේ. ඒක කරන්න දෙන්න බෑ. මොකද මේ රටේ ප්‍රධාන ආහාරය මේක. ඉතින් ඒකාන්ත මේ විමෝල් වලට ඇමතුමා මේ වහන්න බෑ මේ වෙලාවේ. ඒක මොන විදියකවත් හාල්ලිංගයක් ඇති වෙන්න බෑ. මේ රටේ හාල් වී තියෙනවා. දැන්ට වී සේරම තියෙන්නේ මුදල් ළඟ.
ඒකසේ දැන් ගියොත් එහෙම පෙට්‍රෝල් නරන් තියෙන වාසේ බැංකුව වලින් ඒකල්ලා මේ මුද්‍රා අල්ලලා මේ වීඩියෝ එක තියාගෙන ඉන්නවා සර්. ඒක තමයි ඇත්ත කතාව. ඒක බැංකුව වල ගත්ත ලෝන්ස් ටික බැලුවම කවුද කියලා බලා ගන්න. ඒකසේ බලා ගන්න පුළුවන්. වීසා ඕන තරම් තියෙන මේකට දෙන්නේ නැහැ. අපි ගෙන්න බැලුවා. අවුරුද්දෙන් පස්සේ මේක දෙන්නේ හිර කරන් ඉන්නවා. හැම ගමකම සාකච්ඡා පවත්වන දැනුවත් කළා. අපි රුපියල් 50,000 වී ගන්නවා. අපි අවශ්‍ය වාහන දුන්නා. අවශ්‍ය උදාමුදා තිබල යෙදෙව්වා. යෝදලා රබයි මී ගත්තේ මිරුක පණා ගන්න මෙට්‍රික් ටොන් 25000ක් වෙනුවට ලබා ගත්තා. ඉතින් හාල් කළොත් එහෙම හාල් කිලෝ 150,000ක් වයි දිනවා වැඩි පාටි පාටි අතේ. ඒ වගේම ඒ සඳහා බිල්ලි තිබුණ නැහැ. තියෙන කොයි කබඩාවලද තියෙන ප්‍රමාණය මොනවද? කවද්ද ගත්තේ? ඒ ස්ටෝස් වල තවද කොහෙද දාන්න පුළුවන්ද මේ සීලු තොරතුරු අපි සතුව තියෙනවා අපේ ඩේටාබේස් එකේ. ඒ නිසා මම හිතනවා අවස්ථාවක් වුණොත් අපිට ඕල්ලා පුළුවන් ඒ වගේ අවස්ථාවේ හාල් නිකුත් කරන්න. මම විශ්වාස කරනවා ඒ අවස්ථාවක් වුණොත් එහෙම දැන් දෙත් තෝගානු අපි ළඟ සහ අපි යටතේ තව ව්‍යාපාරික කිපෙද සාල් ගත්තා. මෙට්‍රික් 5000ක් තියෙනවා. 50000ක් යන දල වශයෙන් මෙට් හාල් මෙට්‍රික් ටොන් 30000ක්. ඒ කියන්නේ 1,300ක් හාල් නිපදේ හැකියාව තියෙනවා. ඒ අවස්ථාවක් වුණොත් ඒ DSPE නිදාස් කර හැකියි මම විශ්වාස කරනවා. රටේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳව පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් කිහිප දෙනෙකු වීඩියෝ තාක්ෂණය ඔස්සේ අද මෙලෙස අදහස් පළ කළා. තරේ විශ්වාස කරනවා සහන ලබා දීමේ ක්‍රියාවලිය නිර්දේශපාලනීකරණය වූ ක්‍රමවේදයක් තුළ ක්‍රියාත්මක විය යුතුමයි. සහන ලබා දෙනවා නම් මම විශ්වාස කරනවා අපිට පුළුවන් ඒක විද්‍යාත්මකව ක්‍රියාත්මක කරන්න. මේ රටේ නාගරික ග්‍රාමීය දුප්පත් ප්‍රජාව සිටිනවා. මේ රටේ ස්වයං රැකියාලාභීන් සිටිනවා. දෛනික වැටුප් ලබන අය ඉන්නවා. මේ සියලු දෙනාටම සහනයක් ලබා දෙනකොට හොඳම ක්‍රමය තමයි ජනසංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව මිනිස්සෙකුට සතියකට මාසයකට ජීවත් වීමට අවශ්‍ය ඒ මුදල ලබා දීම. ඒ විදිහට බැලුවොත් හතර දෙනෙක් ඉන්න පවුලක් අනිවාර්යෙන්ම අඩුම ගානේ රුපියල් 20,000කවත් ආධාරයක් ලබන්නට ඕන නොමැරී ජීවත් වීමට නම් ආහාර පාන පමණක් ලැබර. කොහොම හරි අපේ රටේ තිබෙන ආහාර හිඟය අපි නවත්තන්නට ඕන. ඖෂධ හිඟයට විසඳුමක් ලබා දෙන්නට ඕන. ඒ වගේම මේ වැඩපිළිවෙල තුල විශේෂයෙන්ම අපි ජාතිවාදය ආගම්වාදය හෝ වෙනත් ભેද බින්න වීම වලින් තොරව මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නට ඕන. අපි සියලු දෙනාට මේ වගකීමක් තියෙනවා යුතුයකමක් දෙනවා. ශ්‍රී ලංකාවේ ජීවත් වෙන පුරවැසියන් විදිහට විශේෂයෙන්ම දරු වංශවල විදිහට. මේ මයිදන්නේ රාජ්‍යයක් විදිහට පහුගිය කාලවකවානු තුල මේ ක්‍රියාදාමය ආපු වෙලාවේ රාජ්‍යයක් විදිහට ඉතාම ක්‍රමානුකූලව ඒ වගේම ඉතාම ඉක්මනින් වැඩපිළිවෙලක් සකස් කළා දෙනවා අධිකාර ජනාධිපතිතුමත් රෝග්‍රාමතුමත් රාජ්‍යයක් විදිහට. මම සතුටුවන් දෙනවා මොකද ලෝකයේ අනෙක් තත්ත්වයන් රටවල තත්ත්වයන් එක්ක ගත්තාම ඉතාම නරක තත්ත්වයක රටවල තිබෙන්නේ. ඒ මේවන විට පුද්ගලයන් 3459 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර සිය නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති බව යුද හමුදාපති ලුතනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අද නිරෝධායන කොරෝනා මර්ධන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ පැවැත්වෙන දෛනික මාධ්‍ය හමුවට එක් වෙමින් අද දිනේ 37 දෙනෙකු නිරෝධායන කටයුතු නිමා වීමෙන් අනතුරුව ඔවුන්ගේ නිවෙස් බලා පිටත්ව ගියා. මොවුන් දින 28ක පමණ කාල සීමාවක් නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී හිටියා. මන්ද ඔවුන් හිටපු ගොඩනැගිල්ලක පුද්ගලයෙක් කොරෝනා ආසාදිතයෙක් බවට පත් වූ හින්දා ඔවුන්ව රඳවාගෙන තබලා PCR ටෙස්ට් එක දෙවතාවක් කිරීමෙන් අනතුරුව තමයි ඔවුන් මේ ආකාරයට නිරෝධායන කටයුතු නිමවලා මෙසේ තමුන්ගේ නිවෙස් බලා පිටත්ව ගියේ. මේ වන විට මේ අනුව නිරෝධායනයට ලක් වූ 3459 දෙනෙකු නිරෝධායන කටයුතු නිමවලා තමුන්ගේ නිවෙස් බලා ගොස් තිබෙනවා. 1311 දෙනෙකු තවදුරටත් නිරෝධායන වෙමින් පවතිනවා. ඊයේ දිනේ කොවිඩ් ආසාදිතයන් දෙදෙනෙකු රත්නපුර දිස්ත්‍රික්කයෙන් සොයා ගැනීමත් සමගම එම ප්‍රදේශයේ පවුල් 23කට අයත් 67 දෙනෙකු නිරෝධායන කටයුත්තක් සඳහා දියතලා වෙත ඔවුන්ව යවනු ලැබුවා. තවදුරටත් අටලුවගම ග්‍රාමය සහ අකුරණ ප්‍රදේශයේ හුදකලා ග්‍රාමයන් සහ නගරයන් බවට තවදුරටත් පවත්වාගෙන යනු ලබනවා. ඒ අතර රජයේ විසින් තාරාවිකුලම් කියන නම ගම්මානය හුදකලා ග්‍රාමයක් හැටියට ඊයේ සවස් භාගයේදී නම් කරනු ලැබුවා. ග්‍රාම තුනක් තවදුරටත් හුදකලා නගරයන් වශයෙන් අපි පවත්වාගෙන ලබනවා. ලංකාව පුරා කවුරු හරි රෝගීන් සිටිනවා නම් ඒ රෝගීන් අපට අඳුනා ගැනීමට ලබන 19 වෙනිදා දක්වා දවස් 30 හොඳටම ප්‍රමාණවත්. රෝග ලක්ෂණ තිබිලා ඒ රෝගය පහව යන්න වෛද්‍යවරුන්ගේ මතය දවස් 30ක් ප්‍රමාණවත් කියලා. එනිසා අප්‍රේල් 19 වෙනිදා වෙනකම් රජය ලබා දෙන උපදෙස් අනුව ඔබ සංචරණය සීමා කරලා ලබන අප්‍රේල් 19 වෙනිදා දක්වා ඒ සහයෝගය ලබා දුන්නොත් ලංකාවේ සිටින සියලුම රෝගීන් හඳුනා ගැනීමටත් ඒ වගේම ලංකාවේ සිටින
කවුරුහරි රෝගී වුණා නම් ඔහු සුව වෙන්නත් අප්‍රේල් 19 වෙනිදා දක්වා වෙනකොට කාලය ප්‍රමාණවත්. මේ වසරේ ලෝ පුරාම සමරන ඒ චීන අවුරුද්ද මේ වසරේ එසේ සැමරීමට හැකියාව ලැබුණේ නැහැ. එය චීනයේ විසින් එම අවුරුද්ද සැමරීම සම්පූර්ණයෙන්ම නවතා දනු ලැබුවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ අපි විසින් ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ සිංහල ද්‍රවිඩ අලුත් අවුරුද්ද ඒ නැකත් චාරිත්‍ර කිරීමේදී සම්පූර්ණයෙන්ම තමන්ගේ එදිනෙදා ඔබගේ නිවසේ සිටින සමීපතමින් වෙනත් නෑදෑයින්ගෙන් තොරව ඒ නිවසේ සිටින අය පමණක් සහභාගී කරගෙන මේ අවුරුද්දේ ඒ නැකත් චාරිත්‍ර කිරීමට ඔබට හැකියාව ලැබෙනවා. ඉතින් මේක විශේෂ වූ තත්ත්වයක්. මෙය පවත්වා ගැනීම ඇත්ත වශයෙන්ම අපි සිළු දෙනාගේම වකිම වෙනවා. ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් දිස්ත්‍රික් සීමාවන් හරහා ගමන් කරන ඕනෑම පුද්ගලයෙකු දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා නිරෝධායන මධ්‍යස්ථාන වෙත අනිවාර්යයෙන්ම යොමු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. මෙම ඇඳිරි නීතිය පටන් ගත්තේ 19 වෙනිදා. එදා සිට අද දක්වා කාලය තුළ සැකකරුවන් 19,000ක් පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා. අද දින උදෑසන 6:00 අවසන් වූ පැය 24ක කාලය තුළ සැකකරුවන් 1700කට අසන ප්‍රමාණයක් අත්අඩංගුවටගෙන තිබෙනවා. අත්‍යවශ්‍ය සේවාවන් සඳහා නිකුත් කර ඇති සමහර හැඳුනුම්පත් උපයෝගී කරගෙන අවුරුදු කාලය තුළ තම ගම්බිම්වලට විශේෂයෙන්ම බස්නාහිර පළාතෙන් පිටතට පැමිණීමට නැත්නම් බස්නාහිර පළාත තුළට පැමිණීමට යම් කණ්ඩායම් දැනටමත් නිමාඩු ලබාගෙන තිබෙන බව වාර්තා වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ඒ සඳහා තම පවුලේ සමාජිකයින්ද මෙම හැඳුනුම්පත භාවිතා කරමින් රැගෙන යාමට සහ රැගෙන යාමට උත්සාහ කරන බවට තොරතුරු ලැබී තිබෙනවා. යම් අවස්ථාවක තමන්ගේ නිවසේ හෝ නැවතී සිටින ස්ථානයේ සිට රාජකාරී ස්ථානයටත් රාජකාරී ස්ථානයේ සිට නිවසටත් තමන් යම් අත්‍යවශ්‍ය සේවාවක යෙදෙන්නේ නම් එම සේවාවත් සඳහා පමණක් මෙම හැඳුනුම්පත් භාවිතා කිරීමට අවස්ථාව සලසා දී තිබෙන්නේ. එය අවභාවිතා කරමින් කටයුතු කළොත් ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම හෙට දිනේ සිට යම් පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් ඇඳිරි නීති බලපත්‍රයක් නොමැතිව යම් දිස්ත්‍රික්කයකින් තවත් දිස්ත්‍රික්කයකට යාමට උත්සාහ කරනවා නම් එමත් නැත්නම් ඇඳිරි නීති බලපත්‍රය අවභාවිතා කරමින් යම් දිස්ත්‍රික්කයකින් තව දිස්ත්‍රික්කයකට ගමන් කරන්න උත්සාහ කරනවා නම් එවැනි අය දින 14ක කාලයේ කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඇඳිරි නීතිය පැවති කාල සීමාවේදී ත්‍රිකුණාමලය ගෝමරන් කඩවල රක්ෂිතයේ ශාක විශාල ප්‍රමාණයක් කපා දැමූ පුවතක් අපට වාර්තා වුණා. ත්‍රිකුණාමලය ගෝමරන් කඩවල හීන ඉන්න රක්ෂිතයේ අක්කර 20කට අධික ප්‍රමාණයක වටිනා ශාක කඳන් විශාල ප්‍රමාණයක් ඇඳිරි නීතිය පැවති කාල සීමාව තුළදී කපා දමා ඇති පුවතක් අපට වාර්තා වුණා. ඒ අතර කළුවර බුරුත පළු වීර වැනි විශාල ශාක 280කට අධික සංඛ්‍යාවක් සම්පූර්ණයෙන්ම කපා බිම හෙලා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මාමේ රැඳි සිටින්නේ ත්‍රිකුණාමලය ගෝමරන් කඩවල පඹුරු ගස්සව හින්න රක්ෂිතයේ. ඇඳිරි නීතිය වකවානුව තුළ අක්කර 10කට වඩා වැඩි ප්‍රමාණයක වන විනාශයක් සිදු කර තිබෙනවා. මෙම රක්ෂිතය තුළ කළුවර, බුරුත, වීර, පළු වැනි තාමත් වටිනා ශාක 281කට වඩා ප්‍රමාණයක් විනාශ කර කපා දමා තිබෙනවා. මේ කවුරුන් විසින් සිදු කළාදැයි ශ්‍රී ලංකා පොලිසිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ගෝමරන් කඩවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් පරීක්ෂණ මෙහෙයවමින් සිටිනවා. දැන්ට මේ සම්බන්ධ අපි අධිකරණයක විවාර්තාමගින් දැනුම් දීලා තියෙනවා, කටයුතු කරලා තියෙනවා. ඊට අමතරව නඩු බාණ්ඩ අත්අඩංගුවට අරන් තියෙනවා. පොලිසිය මගින් ඉදිරි ක්‍රියාමාර්ග ගන්න අතර පුජ්ජිලන් කිව්ව දෙනේ අත්අඩංගුවට ගත්තා කියලා අද දිනත් මට දැනුම් දුන්නා. මේ සම්බන්ධ පොලිසිය සහ විශේෂ කාර්ය බලකා නිලධාරීන් සහ සියලුම ආයතන සම්බන්ධ කරන නීතිමය ක්‍රියාමාර්ග ගන්න බවට දන්වා සිටිනවා. අරලිය සමූහ ව්‍යාපාරයේ සභාපති ඩඩ්ලි සිරිසේන මහතාට අයත් පොළොන්නරුව පැරකුම් උයන ප්‍රදේශයේ ඉදිකළ ගොඩනැගිලි සංකීර්ණය අද පොළොන්නරුව මහරෝහල වෙත බාරදීම සිදු කෙරුණා.
අරලිය සමූහ ව්‍යාපාරයේ සභාපති ඩඩ්ලි සිරිසේන මහතාට අයත් පොළොන්නරුව පෙරකුම් උයන ප්‍රදේශයේ ඉදිකළ රුපියල් ලක්ෂ 500ක් වටිනා ගොඩනැගිලි සංකීර්ණය අද පොළොන්නරුව මහ රෝහල වෙත බාර දෙනු ලැබුවා. ඒ COVID-19 වෛරසය අසාධිතයින්ට ප්‍රතිකාර කරනු ලබන සෞඛ්‍ය සේවයේ නියුතුවන් සඳහා නවතැන් ලබා දීම සඳහායි. අපේ රටත් ලෝකයත් මුණ පා සිටින ඉතාමත් අසීරු තත්ත්වය කොරෝනා වෛරසය හා සම්බන්ධව අතිගරු ජනාධිපතිතුමත් රජයත් විශේෂයෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයත් ආරක්ෂක අංශත් වෙනත් රාජ්‍ය නිලධාරීනුත් මේ හා සම්බන්ධව කටයුතු කරන සියල්ලම ඉතාමත් කැපවීමකින් වෙහෙසකින් මේ අභියෝගය ජය ගැනීම සඳහා මේ කටයුත්තට සම්බන්ධ වෙනවා. රටක් වශයෙන් ගත්තාම මම ව්‍යාපාරිකයෙක් වශයෙන් මේ හා සම්බන්ධව අතිමාත් වගකීමක් ගත්තා. මේට තවත් 10කට පමණ පෙර කොරෝනා හා සම්බන්ධව විවෘත කරනු ලැබූ වැලිකන්ද රෝහලේ අවසන් කොරෝනා රෝගියා දක්වා ඒ රෝහලේ තියෙන ඒ අවශ්‍යතා කටයුතු මම බලා ගන්නවායි කියලා. අතුගර ජනාධිපතිතුමනි මම බලාපොරොත්තු වෙනවා තාමත් ඉක්මනින් අවසාන රෝගියා දක්වා යන ගමනට ඔබතුමාටත් සෞඛ්‍ය ක්ෂේත්‍රයටත් ආරක්ෂකංශවලටත් අනිත් අයටත් ශක්තියක් වෙන්න. ඒක නිසා මම අවසාන රෝගියත් මේ රටේ වැලිකන්දට එවන්න අපි සුවගල්ලා යැවීමේ වගකීම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බලධාරීන් සමග අපි එකට එකතු වෙලා මේ සටන අපි ජය ගන්නවාමයි. සුළු මද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටින වැරදිකරුවන්ට ඇපදීම සම්බන්ධයෙන් නීතිපති දපුලිද ලිබේරා මහතා විසින් වැඩපළන පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. සුළු ප්‍රමාණයේ මද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන්ට ඇප ලබා දීම පිළිබඳව මාර්ගෝපදේශ අඩංගු ලිපියක් නීතිපති දපුලිද ලිබේරා මහතා විසින් වැඩපළන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා වෙත යොමු කර තිබෙනවා. ඒ රටේ දැනට උද්ගතව තිබෙන කොරෝනා වසංගත තත්ත්වයේ හේතුවෙන් රිමාන්ඩ් බන්ධනාගාරවල තදබදය අවම කිරීමේ නීතිමය මාර්ගෝපදේශ ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා නීතිපතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුවයි. ඒ අනුව යම් පුද්ගලයෙකු හෙරොයින් ග්‍රෑම් දෙකක් හෝ ඊට වැඩි අවස්ථාවන් වලට මෙම උපදෙස් අදාළ නොවන බවද අදාළ ලිපියේ සඳහන්. කෙසේ වෙතත් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති වරදට අදාළව මහා පරිපාලන මද්‍රව්‍ය ජාවාරම් හෝ මුදල් විශුද්ධීකරණය වැනි වෙනත් බරපතල ගණයේ වරදවල් වලට සම්බන්ධ අයකුරම් මද්‍රව්‍ය සම්බන්ධයෙන් වන වරදවල් පුරුත්තක් ලෙස සිදු කිරීම හෝ එවැනි වරදවල් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පුද්ගලයෙකු වන්නේ නම් එසේම ලියාපදිංචි අපරාධකරුවෙකු වන්නේ නම් කිසි විටකත් ඔවුන් හට මෙම සහනය හිමි නොවන බවද සඳහන්. රටේ වර්තමානයේ උද්ගත වී ඇති තත්ත්වයත් සමග පීඩාවට පත් ශ්‍රී ලාංකික ඔබ සැම වෙනුවෙන් සියත ලිංගතුකම ඩයලොග් සමග අත්වැල් බැඳ ගනිමින් පස්වන දිනය අද ගාල්ල සහ දෙනියාය ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණා. සියත ලිංගතුකම දැන් ඩයලොග් සමග ඔබේ ළඟටම. සියත සමග ඩයලොග් අත්වැල් බැඳ ගනිමින් දිවයින පුරා සිදු කරනු ලබන උතුම් සමාජ සත්කාරයේ සිව්වන දිනය ඊයේ කොළඹ දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණු අතර මෝතර ලුණුපොකුණ ශාන්ත ඇන්ඩ්‍රූ දේවස්ථානයට අත්‍යවශ්‍ය වීලි ආහාර ද්‍රව්‍ය බහල දීම සිදු කෙරුණා. ඒ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ශමාල් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් තාමත් තීරණාත්මක මොහොතකදී සියලු දෙනාම ලෝකවාසීන් හැටියටත් රටක් හැටියටත් අසරණ වෙලා ඉන්න මොහොතක මේ මිනිස්සුන්ගේ දුකට වේදනාවට සංවේදී වෙන්න සියත ටීවී ආයතනයත් ඩයලොග් ආයතනයත් දරන්නව මේ ප්‍රයත්නයේ ඇත්තරම ප්‍රශංසාත්මකයි. ඉන්නතුරුව සියත ලෙංගතුකම ඩයලොග් සමග එක්ව මෙම උදාර කර්තව්‍ය සිදු කිරීම සඳහා පැමිණියේ මෝතර ශාන්ත ජේම්ස් දේවස්ථානයටයි. වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ සභාපති රොෂාන්ත කාර්යපරිම මහතා වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී අජාස් සෆීක් මහතා සහ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ශමා ප්‍රනාන්දු මහතා එහිදී අත්‍යවශ්‍ය වීලි ආහාර ද්‍රව්‍ය සමත් කුරේරා පියතුමා වෙත බහර දෙනු ලැබුවා. රටක් ලෙස මිනිසුන් අසරණ වෙලා ඉන්න මේ මොහොතේදී තමන්ගේ එදිනෙදා දෛනික කටයුතු කරගන්නට යම්කිසි මුදලක් ප්‍රයාගන්නට බැරිව අසරණ වෙලා ඉන්න මේ මොහොතේදී සියත ආයතනය ඩයලොග් සාසම එකට එකතු වී කරන මේ යහපත් කාර්යය වෙනුවෙන් මේ සංසේක පීතුමා හැටියට මගේ ස්තුතිය මේ මොහොතේ පිරිනමනවා. මේ සත්කාරය කරගන්නට දෙවියන් වහන්සේගේ ආශිර්වාදයත් රැකවරණයත් දේවාරක්ෂාවත් මා ප්‍රාර්ථනා කරනවා.
එසේම මෝදර මට්ටක් කුලිය ශාන්ත ජෝන් දේවස්ථානයේද අත්‍යවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය බාර දීම සිදු කිරීමේ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ සභාපතිතුමන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ සහභාගීත්වයෙන් සීත ටීවී සහ ඩයලොග් ආයතනය මගින් ඒකාබද්ධ වී කරන්නා වූ මේ දායකත්වය ඉතාගේ කොට සලකනවා මේ විපත් අවස්ථාවේ. තව තවත් මෙවැනි සේවාවන් කරන්නට ඒ සියලු දෙනාට ධෛර්යය හා දෙවියන් වහන්සේගේ ආශිර්වාදය නිරන්තරයෙන් ප්‍රාර්ථනා කරනවා. හැමෝටම ස්තුතිවන්ත වෙනවා. සෙනගගේ දුක වේදනාව බලලා මේ මොහොතේ එයාට යම් ආකාරයක දායකත්වයක් ලබා දෙන්නට පැමිණීම ගැන. අපේම ශ්‍රී ලාංකික ජනතාව මහත් ව්‍යසනකාරී තත්ත්වයකට පත්ව සිටින මේ මොහොතේදී සියත ලිංගතුකම ඩයලොග් සමග අත්වැල්පඳ ගනිමින් සිදු කරනු ලබන මෙම සත්කාරයේ ඊයේ දින අවසන් කේන්ද්‍රස්ථානය වූයේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයයි. එහිදී වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යජාලයේ උපදේශිකා ප්‍රවීණ ලිලි සංගීතා වීරරත්න මහත්මිය, වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යජාලයේ අධ්‍යක්ෂිකා ප්‍රියංකා කිරියාරච්චි මහත්මිය සහ මර්සි කාර්යාපෙරමු මහත්මිය අත්‍යවශ්‍ය වීදි ආහාර ද්‍රව්‍ය කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත බාර දීම සිදු කරනු ලැබුවා. අපේ විහාරස්ථානයේ ආසන්නයේම තමයි සියත ආයතනය තියෙන්නේ. අපේ විහාරස්ථානයේ දායක හැටියට තමයි ක්‍රියා කරන්නේ. අපේ විහාරස්ථානයේ මගින් පාලනය වෙන අනාථ දරුවෝ, අනිත් අයගේ අවධානයට ලක්විය යුතු වීදි දරුවන්, ඒ වගේම වැඩිහිටි නිවාස කිහිපයක් තියෙනවා. ඒ නිවාසවලටත් ඒ වගේම පොදුවේ අවශ්‍ය කරන අය අපෙන් ඉල්ලීම් කරනවා. ඒ අයටත් ඒ බඩු බාහිර ආදිය අපි ප්‍රදා දීමට කටයුතු කරනවා. සිත ආයතනයේ වගේම ඩයලොග් ආයතනයත් අපි සියත ලෙන්ගතුකම දැන් ඩයලොග් සමග ඔබේ ළඟටම. COVID-19 වෛරසයෙන් අත්මිදීම සඳහා ප්‍රතිශක්තිකරණයේ නංවාලීමට දේශීය වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් සොයාගත් විශේෂ වෛද්‍ය ක්‍රම පිළිබඳව අද රාත්‍රී 9ට ආරම්භ වූ විශේෂ රාවණා වැඩසටහනේ ඉදිරි කොටස ඔබට ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව නැරඹීමට අවස්ථාව හිමිවනවා. එම පොත සමගින් සීත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් මාවට පත්වනවා. සුබ රාත්‍රිය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.